අපේ පාලනය යටතේ යම්කිසි වැරදි කරොත් අපි ඒවට ක්‍රියාත්මක වෙනවා. ඒ කැපවීම කරන්න සූදානමින් තමයි අපි මේක බාරගත්තේ. ඒක අපි කරනවා. මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණි අග්‍රාමාත්‍යවරිය පිළිගත්තේ දියවන්න නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින්. පසුව අග්‍රාමාත්‍යවරිය මල්ලතු මහා විහාරයට පැමිණ මල්ලතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. සියම් මහනිකායේ අස්කිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහානාහිමියන්ද අග්‍රාමාත්‍යවරියට ආශිර්වාද පළ කළා. මහා මැතිවරණයටත් අපි සූදානම් වෙමින් පවතින්නේ. අපි බලාපොරොත්තු වෙනවා දැන් අපිට ජනාධිපතිවරණය තුල ලබා දුන්න ජයග්‍රහණය ඒක තවත් සහතික කරලා අපිට විශිෂ්ට ජයග්‍රහණයක් ඒ වගේම මහා මැතිවරණය තුල ලබා දීලා පාර්ලිමේන්තුව තුල රට හදන්න පුළුවන් කණ්ඩායමක් තෝරලා එවයි කියන විශ්වාසය අපි තුල තියෙනවා. ඔබතුමියලගේ තුන් දිනක සමන් විට කැබිනට් මණ්ඩලයේ දැවැන්ත වගකීමක් තුන මේ ඉෂ්ට කරගන්න පුළුවන් විශාල කැපවීමක් කරන්න ඕනේ. ඒ කැපවීම කරන්න සූදානම් තමයි අපි මේක බාරගත්තේ. ඒක අපි කරනවා. යම් යම් චෝදනා එල්ල වෙනවා. යම් චෝදනා තියෙන යම් යම් නිලධාරීන් නැවතත් බක් කරලා තියෙනවා. රජයේ ඉහළ තන්තු වලට කියලා. අපේ පාලනය යටතේ යම් කිසි වැරදි කරොත් අපි ඒවට ක්‍රියාත්මක වෙනවා. දැනට චෝදනා එල්ල විය තියෙන නිලධාරීන් සම්බන්ධ. ඔවුන් සම්බන්ධයෙන්ත් අපි දැනටමත් සමහර අයත් එක්ක පිළිබඳව ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. ඉදිරියටත් අපි රාජ්‍ය සේවයත් එක්ක පිටින් ගේන්න බෑනේ නේද? මේ තියෙන එකත් එක්ක වැඩ කරන්න. ඒක අපි පත් කරන අයට අපි වග කියනවා. ඒතකොට ඒ වග කීම ගන්නවා කියන්නේ ඔවුන් කළා තියෙන වැරදි ඔප්පු වුණොත් ඒ චෝදනා ඔප්පු වුණොත් සහ අපේ පාලනය යටතේ ඒවා කෙරුණොත් ඒවට ගතයුතු ක්‍රියාමාර්ග ගන්න අපි සූදානම්. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ Newsfirst YouTube channel එක අදම subscribe කරන්න. Newsfirst ජනතාව සමඟ